ඉතින් වෙනද වගේම සියලු දෙනාම අදත් මේක තුලලා ඉන්නේ ඔයගලංගේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරන sex ed lk youtube channel එකත් එක්ක අපේ channel එකත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉන්න අය අපෙන් අහලා එවන කාරණයක් තමයි කොහොමද මේ testosterone නැත්තම් අපි කියන මේ පිරිමි ලිංගික හෝමෝනය ස්වාභාවිකව වැඩි කරගන්නේ කියන කාරණේ විශේෂයෙන් අපි මේ ගැන කලින් වැඩසටහනක් කරා මොන වගේ ක්‍රියාකාරකම්ද අපි सिद्ध කරන්න ඕනේ මේ testosterone එමන් නැත්තම් මේ ලිංගික හෝමෝනය වැඩි කර ගැනීම සඳහා ඉතින් අද දවසේ ඇත්තටම ඒ පිළිබඳ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ testosterone boost කරන්න එමන් නැත්තම් තමන්ගේ testosterone වැඩි කර ගන්න පුළුවන් ක්‍රම පහක් ගැන අද මම ඔයගලන්ට කියලා දෙනවා ඉතින් මාතෘකාව කතා කරන්න කලින් අපි හැමදාම මේ කතා කරන ලිංගික සෞඛ්‍යමය මාතෘකා ඔයගලන්ට වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයගලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell button එකේ බොත් ඔයගලන්ට පුළුවන් අපි වීඩියෝ එකක් නිකුත් කර ගමන් ඒක බැලීමේ අවස්ථාව උදා කර ගන්න. බොහෝ දෙනෙක් ඇත්තටම අපෙන් අහන කාරණයක් තමයි මේ testosterone එමන් නැත්නම් අද කතා කරන මේ ලිංගික හෝමෝනේ අඩුවීම කොහොමද දැනගන්නේ කියලා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට මේ හෝමෝනේ අඩුවීම හින්දා මතුවෙන්න පුළුවන් රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි හැමදාම කතා කරනවා වගේ මේ ලිංගික ආශාව අඩුවීම, ඒ වගේම තමයි නොයෙකුත් ලිංගික බෙලහිනකම් මේ හෝමෝනේ අඩුවීම හින්දා ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇත්තටම තමන්ගේ මේ ධාරණ ශක්තිය අඩුවීම ඒ වගේම අපි කියනවා එනර්ජි එක එමන් නැත්තම් අපිට වැඩක් කරන්නට තියෙන මේ ශක්තිය අඩුවීම ඒ වගේම තමයි තමන්ගේ මාංශ පේශි වල අපි කියන පරිමාව එමන් නැත්තම් මාසල් මාස් එක අඩුවීම මේ හෝමෝනේ අඩුවීමේ ලක්ෂණ විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ඉතින් කෙටියෙන් කියනවා නම් සාමාන්‍යයෙන් අපි කතා කරන මේ ජීවිතය එපා කරවන සුළු යම් යම් තත්ත්වයන් මේ testosterone කියන හෝමෝනේ අඩුවීම හින්දා කෙනෙකුට ඇති වෙන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඇත්තටම රෝග ලක්ෂණ මතුවීම පමණක් නෙවෙයි. ඇත්තටම ගොඩක් වෙලාවට මේ හෘදය ආබාධ, ඒ වගේම තමයි වෙනත් රෝග තත්ත්වත් මේ testosterone කියන හෝමෝනේ අඩුවීමේ බලපෑම හින්දා ඇති වෙන්න පුළුවන් කියන කාරණය සමීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම අපි හැමදාම මතක් කරනවා වගේ ගොඩක් වෙලාවට මේ දියවැඩියාව ඒ වගේම තමයි අධික රුධිර පීඩනය මේ testosterone අඩුවීමත් එක්ක ගොඩක් වෙලාවට ළඟින් යන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අස්ථි දිරා යාම අපි osteoporosis කියලා හඳුන්වන තත්ත්වය. ඒ වගේම තමයි සමස්තයක් විදිහට දැනට තියෙන සමීක්ෂණ වාර්තා අනුව මේ testosterone හෝමෝනය කෙනෙකුගේ ශරීරයේ හීනවීමින්ද නැත්නම් අඩුවීමින්ද එයාගේ ආයු කාලය කෙටි වෙන්න පුළුවන් කියන කාරණයක් මම මෙහිදී මතක් කරන්න කැමතියි. ඉතින් ඇත්තටම ඒ දේවල් වලින් ඔයගලන්ට තහවුරු වෙනවා ඇති මේ testosterone නැත්තම් මේ ලිංගික හෝමෝනේ කොච්චර වැදගත් හෝමෝනයක්ද කියන කාරණේ. විශේෂයෙන්ම අපි දන්නවා සමාජයේ ගොඩක් අය හිතන් ඉන්නේ මේ පිරිමි අයට විතරයි මේ testosterone කියන හෝමෝනේ අදාළ වෙන්නේ කියලා. අපි දැනගන්න ඕන කාරණයක් තියෙනවා විශේෂයෙන් මේ ලිංගික ආශාව සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන් ලිංගික ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට ගැහැණු උදවියගේ මේ ලිංගික ආශාව පාලනය කිරීමත් මේ testosterone හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙහිඳ මේ testosterone වැඩි කර ගැනීම විශේෂයෙන් ස්වාභාවිකව වැඩි කර ගැනීම තමයි අපි වෛද්‍ය විද්‍යාත්මක බොහෝ විට නිර්දේශ කරන්නේ. ඉතින් ඒ වැඩි කර ගන්න පුළුවන් ක්‍රම ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ස්වාභාවිකව මේ testosterone කියන හෝමෝනය වැඩි කර ගන්න පුළුවන් පළවෙනි කාරණාව විදිහට මම මතක් කරන්න කැමති විශේෂයෙන් තමන්ගේ තරබාරුකම අඩු කර ගැනීම. විශේෂයෙන් අපි දන්නවා මේ testosterone කියන හෝමෝනය මේ ඇඟේ තියෙන මේද ස්තරයේදී සමහරක් වෙලාවට ගැහැණු හෝමෝනේ මන් නැත්තම් ඊස්ට්‍රජන් කියන ඒ ගැහැණු හෝමෝනේ බවට පරිවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ෆැට් ප්‍රමාණය මන් නැත්තම් මේ මේද ස්තරය අඩු කෙනෙකුගේ මේ විදිහට මේ තමන්ගේ තියෙන ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය මේ ගැහැණු හෝමෝනේ බවට පරිවර්තනය වීම ආවම වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ තමන්ගේ තියෙන මේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය රැක ගැනීමට හැකියාවක් තියෙනවා විශේෂයෙන් තමන්ගේ අධිකව තියෙන මේ ශරීර බර අඩු කරලා තමන්ගේ මේද ස්තරය අඩු කරගන්න කෙනෙකුට. ඉතින් ඇත්තටම මේ ශරීර බර අඩු කරගන්නකොට ඒත් එක්කම කියන කාරණයක් විදිහට මම දෙවැනි කාරණාව ඉස්මතු කරන්න කැමති විශේෂයෙන් අපි ඇක්ටිවිටි ලෙවල් එක. එහෙම නැත්නම් අපි කොච්චර ක්‍රියාකාරකම් වල යෙදෙනවද කියන කාරණය. ඉතින් අතරම මේ ව්‍යායාම ගැන සලකනකොට විශේෂයෙන් අපිට ව්‍යායාම වැදගත් වෙනවා මේ ශරීරයේ තරබාරු බව අඩු කරගන්න ඒ වගේම තමයි මේ මේද ස්තරය අඩු කරගන්න. ඒ වගේම තමයි ඒ අපේ මේ ව්‍යායාම වල යෙදීමෙන් තමයි සමහරක් වෙලාවට අපේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය මන් නැත්තම් මේ කියන ලිංගික හෝමෝන් ප්‍රමාණය වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා දායක වෙන ව්‍යායාම වර්ග අපි සලකලා බැලුවට පස්සේ අපි දන්නවා කාඩියෝ එක්සර්සයිසස් මන් නැත්තම් අපි කියනවා ස්වායු ව්‍යායාම දිවීම ඇවිදීම පිහිනීම වගේ අපේ හෘද ස්පන්දන වේගය වැඩි කරන සුළු ව්‍යායාම මේ සඳහා සුදුසු වෙනවා.
හැබැයි සමස්තයක් විදියට ගත්තට පස්සේ මේ ව්‍යායාම අතරින් ඇත්තටම තමන්ගේ මේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය උපරිමයට වැඩි කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ රෙසිස්ටන්ට් ට්‍රේනින්. එහෙම නැත්නම් අපි ශරීර බරක් පාවිච්චි කරලා කරන ව්‍යායාම. එහෙම නැත්නම් අපි බාහිර බලක් පාවිච්චි කරලා කරන ව්‍යායාම හරහා. ඉතින් ඒ හරහා එයාට හැකියාව ලැබෙනවා එයාගේ මාංශ පේශි වර්ධනය කරගන්න. විශේෂයෙන් මේ මාංශ පේශි වර්ධනයත් එක්ක එයාගේ මේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය විශේෂයෙන් අපි අද කතා කරන මේ ලිංගික හෝමෝනිය වැඩි කරගන්නට හැකියාවක් තියෙනවා. විශේෂයෙන් සාමාන්‍යයෙන් කෙනෙක් වයසට යනකොට අවුරුදු 40ට පස්සේ ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි එයාගේ මාංශ පේශී වල පරිමාව නැත්තම් වොලියුම් එක ටිකක් අඩු වෙන්නට ගන්නවා. ඉතින් මේක තමයි ඇත්තටම හොයාගෙන තියෙන්නේ ගොඩක් වෙලාවට විද්‍යාත්මකව බොහෝ අයට මේ වයසට යෑම නැත්තම් මේ ඒජින් වැඩි කරන එහෙම නැත්තම් ප්‍රවර්ධනය කරන කාරණයක් විදියට. ඉතින් එතනදී ඇත්තටම මේ මාංශ පේශි පරිමාව රැක ගැනීම සඳහා මේ රෙසිස්ටන්ට් ට්‍රේනින් එහෙම නැත්තම් අර මම කියපු මේ බරක් පාවිච්චි කරලා කරන ව්‍යායාම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් අපි කතා කරා තරබාරු බව අඩු කිරීම, ව්‍යායාම කිරීම. ඉතින් මේ දේවල් එක්ක ළඟින්ම යන කාරණයක් තමයි ඩයටින්. එහෙම නැත්තම් තමන්ගේ ආහාර ගැනීම කොහොමද අපි පාලනය කරන්න කියන කාරණේ. විශේෂයෙන් මේ ටෙස්ටොස්ටරෝන් එහෙම නැත්තම් අද කතා කරන මේ ලිංගික හෝමෝනය වැඩි කිරීම සඳහා අපි විශේෂ ආහාර වර්ග ගැන කලින් වැඩසටහනකදී කතා කරා. ඉතින් එහිදී අපි සමස්තයක් වශයෙන් අපි සරලව කියනවා නම් විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මේ ආහාර රටාවේදී අපි කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨයේ අධික ආහාර තරමක් දුරට අඩු කරන එක වැදගත් වෙනවා. ඉතින් එහිදී ඇත්තටම මේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ ප්‍රෝටීන් අධික වඩංගු ආහාර ගැන අපි කලින් වැඩසටහන්වලදී කතා කරලා තිනවා. විශේෂයෙන් මස් මාංශ ඒ වගේම තමයි විවිධ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය වැඩි කර ගැනීම සඳහා. ඒ වගේම තමයි අපි විශේෂ කාරණයක් හැමදාම මතක් කරනවා. ඒක තමයි අපි ගොඩක් වෙලාවට මේ ස්වාභාවික නොවන නැත්නම් කෘත්‍රිම වශයෙන් නිෂ්පාදනය කරපු ආහාර වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක වැදගත් වෙනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රොසෙස් ෆුඩ් කියලා හඳුන්වන දේවල් වලින් අපි පුළුවන් තරම් ඈත් වුණු තරමට අපිට පුළුවන් වෙනවා අපේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය රඳවා ගන්න. ඒ වගේම තමයි අපි ආහාර රටාව විශේෂයෙන් ස්වාභාවික ආහාර වලට යොමු වීමත් විශේෂයෙන් වැදගත් වෙනවා අපිට තියෙන ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය රැක ගන්න. ඒ වගේම තමයි ව්‍යායාම අර කලින් සඳහන් කරපු කාරණයක් එක්ක මේ අපේ ඩයට් එක එහෙම නැත්නම් මේ ආහාර රටාව හරි ගස්ස ගත්තොත් අපිට පුළුවන් ඒ දේවල් වල ඇතිවන බලපෑම නැත්නම් මේ ටෙස්ටොස්ටරෝන් වැඩි කිරීමට ඇතිවන බලපෑම උපරිමයකට ගෙනෙන්න. ඉතින් ඇත්තටම මේ ටෙස්ටොස්ටරෝන් වැඩි කරගන්න තියෙන හතරවෙනි කාරණාව විදිහට මම මතක් කරන්න කැමතියි විශේෂයෙන් හොඳ නිින්දක් ලබා ගැනීම. ඉතින් ඇයි මම එහෙම කියන්නේ? විශේෂයෙන් අපි දන්නවා මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය ඇත්තටම නිෂ්පාදනය සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී තමන්ට ලැබෙන ගැඹුරු නිින්ද අතරතුරේදී. ඉතින් මේ වගේ ගැඹුරු නිින්දකට යනවා නම් කෙනෙක් ඇත්තටම ඒ අයට වැඩි අවස්ථාව තියෙනවා කියලා හොයාගෙන තියෙනවා මේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් ඒක සම්බන්ධයෙන් ඇත්තටම මේ නිින්ද හා බැඳුණු මේ චර්යාවන් අපි වෙනස් කරගන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් කෙනෙක් ගොඩක් නිදි මරනවා නම් ඒ කෙනාට හරි නිින්දක් ලැබෙන්නේ නැත්නම් විශේෂයෙන් මේ ගැඹුරු නිින්ද තත්ත්වයට ඒ කෙනා එන්නේ නැත්නම් ඒක ඇත්තටම බලපෑමක් වෙන්න පුළුවන් ඒ අයගේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණයට. ඒ වගේම තමයි මේ නිින්ද තුලින් ඇත්තටම ඒ අයගේ මේ ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් මේ ආතතිය කියන එක බොහෝ දුරට අඩු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකත් ඇත්තටම මේ ස්ට්‍රෙස් ගතිය නැත්නම් මේ නිින්ද නොයාම මේ දේවල් ඇත්තටම මේ ටෙස්ටොස්ටරෝන් අඩු වෙනවා කියන එකට අපිට බොහෝ විට හම්බෙන සාධක අපේ මේ සායන වලට එන රෝගීන් පවා ගොඩක් වෙලාවට ඒ අයගේ රැකියාවත් එක්ක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ජීවන රටාවත් එක්ක ඒගොල්ලෝ යම් යම් ආතතීන් වලට මුහුණ දෙනවා. ඉතින් ඒ අයගේ ඇත්තටම අපි ටෙස්ටොස්ටරෝන් කරලා බැලුවම ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඒ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අවම බව. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනිය වැඩි කරගන්න ක්‍රම ගැන. ඉතින් ඒ ටෙස්ටොස්ටරෝන් වැඩි කරගන්න ක්‍රම යටතේ ඇත්තටම පස්වෙනි කාරණය විදිහට මම අලුත්ම කාරණාවක් ගැන කතා කරන්න කැමතියි. විශේෂයෙන් අපි දැනගන්න ඕනේ ලෝකේ සමීක්ෂණ වලින් දැනට ඔප්පු කරලා තියෙනවා මේ කෙමිකල්ස් එහෙම නැත්නම් මේ රසායන ද්‍රව්‍ය වලින් අපි ඈත් වෙච්ච තරමට අපිට පුළුවන්කම ලැබෙනවා කියලා අපේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය රැකගන්න. ඒ වගේම තමයි තීන ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අපිට වැඩි කරගන්න. ඉතින් මොනවද මේ රසායන ද්‍රව්‍ය කියලා අපි හඳුන්වන්නේ? විශේෂයෙන් අපි දන්නවා අපි නොයෙකුත් රසායන ද්‍රව්‍ය විවිධ හේතුන් සඳහා පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට රැකියාවේ යෙදෙනකොට සමහරක් වෙලාවට අපිට ඒ රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය වෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට රූපලාවන්‍ය කටයුතු හින්දා ඒ අයට අවශ්‍ය වෙනවා සමහරක් වෙලාවට ඒ රසායන ද්‍රව්‍ය සමග ගැටෙන. ඉතින් මේවා ඇත්තටම සොයාගෙන තියෙනවා සමහරක් වෙලාවට කෙනෙක්ගේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් මේ ප්ලාස්ටික් පාවිච්චි කරනවා.
ඉතින් මේ ප්ලාස්ටික් වල සංඝටකයක් තියෙනවා BPA කියලා. සාමාන්‍යයෙන් මේක ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ බිස්ෆිනෝල් A කියලා. ඉතින් මේ බිස්ෆිනෝල් A කියන සංඝටකය ඇත්තටම සොයාගෙන තියෙනවා පිරිමි කෙනෙක්ගේ විශේෂයෙන් මේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් විශේෂයෙන් දැනගන්න ඕනේ ප්ලාස්ටික් භාජන වලට කෑම විශේෂයෙන් පිළියෙල කරනවා නම් විශේෂයෙන් රත් කිරීම වලට ලක් වෙනවා නම් විශේෂයෙන් ඒ ප්ලාස්ටික් භාජන වල දාලා සමහරක් වෙලාවට උණු වතුර නැත්තම් යම් යම් ආහාර පාන රසණෙන් පාවිච්චි කරනවා නම් මේ කියන සංඝටකය මේ BPA කියන සංඝටකය සමහරක් වෙලාවට කෙනෙක්ගේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ඒ ශරීරගත වුණොත් ඒක විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා ඒ අයගේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අඩු වෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන් කියලා. ඉතින් කොහොමද එහෙනම් අපි මේ රසායන ද්‍රව්‍ය හරහා අපේ ටෙස්ටොස්ටරෝන් අඩු වෙන එක අපි වළක්ව ගන්න. ඉතින් බොහොම සරලයි අපි දැනගන්න ඕනේ කාරණේ තමයි පුළුවන් තරම් මේ රසායන ද්‍රව්‍ය වලින් අපිට ඈත් වෙලා ඉන්න එක තමයි කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අපි විශේෂ අපි කියනවා personal protective equipments කියලා. එමන් නැත්තම් අපි ශරීරය ආවරණය කරන ආරක්ෂා කරන මේ දේවල් පැලඳගෙන හිටියොත් අපි විශේෂයෙන් රැකියාවේදී මේ දේවල් වලට නිරාවරණය වෙන එක වළක්ව ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂ කාරණයක් විදිහට අද දවසේ මම මතක් කරපු මේ ප්ලාස්ටික් හා බැඳුණු මේ සංඝටකය BPA කියන සංඝටකයේ හින්ද වෙන්න පුළුවන් ටෙස්ටොස්ටරෝන් වල අඩුවීම අපිට අවම කරන්න පුළුවන් විශේෂයෙන් අපි දැනගන්න ඕනේ විශේෂයෙන් මේ වතුර බෝතල් වගේ දේවල් නැවත නැවත පාවිච්චියට ගැනීම එච්චර සුදුසු වෙන්නේ නැහැ ප්ලාස්ටික් වලින් නිපදවපු. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් භාජන වල යම් යම් උණුසුම් ද්‍රව්‍ය උණුසුම් වතුර නැත්නම් උණුසුම් කෑම ಜಾති තැම්පත් කරලා තියෙන එක නැත්නම් පිළියෙල කිරීම එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ BPA රහිත නැත්නම් BPA free ප්ලාස්ටික් වර්ග තියෙනවා විශේෂයෙන් කෑම නැත්නම් ආහාර පාන සැකසීම සහ ආහාර පාන පිළියෙල කිරීම සඳහා සුදුසු වෙන. ඉතින් ඒ වගේ නිෂ්පාදන වලට Tamanṭa යන්න පුළුවන් නම් ඒ දේවල් තෝරා ගන්න පුළුවන් නම් ඉතින් ඒකත් හේතු වෙනවා අර BPA කියන සංඝටක වලින් අපිට ඈත් වෙලා ඉන්න. හොඳයි නේද අද දවසේ ඇත්තටම අපි කතා කරේ කොහොමද මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනිය මේ ලිංගික හෝමෝනිය රැකගන්නේ ඒ වගේම තමයි මේක ස්වාභාවිකව වර්ධනය කරගන්න පුළුවන් කියන කාරණේ. ඉතින් හැමදාම මතක් කරනවා වගේ අපි මේ වගේ ලිංගික සෞඛ්‍යමය මාතෘකා ඔබ වෙත ගෙන එනවා උගලෝ අපිට යෝජනා කරන මාතෘකා ඔස්සේ. ඉතින් ඒ වගේම තමයි WhatsApp නම්බර් එක හරහා උගලන්ට පුළුවන් උගලන්ගේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අප වෙත යොමු කරන්න පෞද්ගලික මට්ටමින් අපිට පුළුවන් වෙනවා ඒ සඳහා පිළිතුරු දෙන්න. ඒ සඳහා අපේ Facebook page එකත් උගලන්ට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හැමදාම මතක් කරනවා වගේ මේ වීඩියෝස් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙනවා නම් ඒවට ලයික් කරන්න තමන්ගේ යාළුවොත් එක්ක මේ නිවැරදි දැනුම බෙදා ගන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.